හොඳයි අපි එහෙමනම් දැන් නම්බර් සිස්ටම්ස් පාඩමට අදාළව 2010 සිට 2020 දක්වා පාස් පේපර්ස් වල ආපු ප්‍රශ්න කිහිපයක් අපි කතා කරමු. ඉතින් මේකෙදි මම ප්‍රශ්න කිහිපයක් තෝරාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි එකම රටාවකට ආපු ප්‍රශ්න මම ටිකක් අයින් කරලා තියෙන අපේ වේලාව ඉතුරු කරගන්න ඕන නිසා අපිට වෙනස් වෙනස් විදිහට ඇහිලා තියෙන ප්‍රශ්න මම කිහිපයක් තෝරාගෙන තියෙනවා ඔයගලන්ට. අපි දැන් මෙතෙක් වෙලා කතා කරපු මේ තියරි කොටස් ටිකට අදාළව ඔයාගේ දැනුම වැඩි කරගන්නත් ඒක කොහොමද ප්‍රශ්නයක් විදිහට ඇහෙන්නේ නැත්නම් අපි පිළිතුරු සපයන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක ගැන අවබෝධයක් ලබා දෙන මම ප්‍රශ්න කිහිපයක් තෝරාගෙන තියෙනවා. හරි අපිම නම් 2010 පේපර් එකෙන් පටන් ගමු. 2010 MCQ ප්‍රශ්න පත්‍රයේ අපිට 6 වෙනි ප්‍රශ්නේ විදිහට ලැබෙලා දිනවා මෙන්න මේක. මම හයිලයිට් කරලා දෙන ප්‍රශ්න තමයි මම කතා කරන්නේ. 2GB මතකය තුල්ය වන්නේ ආන්න මෙන්න මං කියවා ඔයගලන්ට අපි ඔය ගණනය කිරීම වලට අමතරව නැත්තම් මේ සංඛ්‍යා පද්ධතිය එක සංඛ්‍යා පද්ධතියකින් තව සංඛ්‍යා පද්ධතියකට පරිවර්තනය කිරීම එක අපි කතා කරන්නේ. ඊට අමතරව මං කිව්වා පොතේ බලාගන්න කියලා කිහිපයක් කොහොමද අර KB මෙගාබයිට් වෙන්නේ, ඊට පස්සේ මෙගාබයිට් ගිගාබයිට් වෙන්නේ, ගිගාබයිට් ටෙරාබයිට් වෙන්නේ, ඔන්න ඔය කතාව මතක තියා ගන්න ඕනේ. හරිනේ ඒ අදාළව තමයි මේ ප්‍රශ්නේ ඇහිලා තියෙන්නේ. බලන්න 2GB මතකය තුල්ය වන්නේ. දැන් 2GB කියලා කියන්නේ KB කොච්චරක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට 1GB නම් එතන KB 1024ක් තියෙනවා. හරිද? උන්ට බලන්න දැන් ඒක මතක නැති කට්ටිය ඒක නෝට් එකක් හරි දාගන්න පොඩි නැත්නම් පොත පෙරලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන අහන්නේ මෙන්න මෙහෙමයි. අපි උත්තර ටික බලමුකෝ. 2048යි KB, 211 වෙනි බලේ MB, 210 වෙනි බලේ MB, 1024 MB. හරි. අපි දැන් මේ උත්තර ටික පොඩ්ඩක් ගලපලා බලමු 2GB එනවද කියලා. හරිනේ. 1024 MB කියලා කියන්නේ මෙගාබයිට් 1024 කියලා කියන්නේ GB 1යි. ඒක හරියන්නේ නැහැ නේ. මේකට සමාන වෙන්නේ නැහැ නේ. නේද? GB 2ක් නේ මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට ඒවා වයින් කරලා දාන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මම කියන නොටේෂන් දැන් හරි අපිට මෙයාව අයින් කරලා දාන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න අපි මෙන්න මේ දෙන්නා පොඩ්ඩක් පස්සට තියමුකෝ. මෙයාව අපි ගමුකෝ 2048. ඒ කියන්නේ 1024 ව දෙකක් නෙමෙයි. ඒ කියන්නේ 1024 කියන්නේ මෙතන නම් හැදෙන්නේ 1GB නේ. කියන්නේ එකක් කියලා අපි ගමුකෝ නේද? එතකොට 2048 කියලා කියන්නේ මෙතන දෙකක්. එතකොට KB 2048 කියලා කියන්නේ මෙගාබයිට් කීයද? මෙගාබයිට් දෙකක්. ඉතින් මෙගාබයිට් දෙක ගිගාබයිට් දෙකට සමාන වෙන්නේ නැහනේ. එහෙනම් ඔන්න අයින් කළා දාන්න පුළුවන්. ඒ උත්තර දෙකම නෙමෙයි. හරිම සරලව අපිට ඒ දෙන්නව අයින් කළා දාන්න පුළුවන්. හරි. ඉතුරු උනේ මෙන්න මේ දෙන්න. මෙතන තියෙන්නේ මෙගාබයිට්ම දෙකක් තමයි තියෙන්නේ. හැබැයි දෙකේ 11 වෙනි බලේ, දෙකේ 10 වෙනි බලේ. ඔන්න දැන් දෙකේ 10 වෙනි බලේ කියලා කියන්නේ කීයද? දෙකේ 11 වෙනි බලය කියන්නේ කීයද කියලා වා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් හරිද අපිට ටග් ගාලා උත්තරේ හොයාගන්න මම ඔයගලන්ට පොඩි උදව්වක් දෙන්නම්. ඒ තමයි පොඩි දෙයක් ඔයගලන් මතක තියාගන්න. දෙකේ 10 වෙනි බලේ උඩට මතක තියාගන්න සමාන වෙන්නේ 1024ට. ආ ඔයා ඕනනම් පොඩි වෙලාවක් අරගෙන දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම ඔහොමම 10ක් ලියලා බලන්නකො. හරිනේ. එතකොට 1024 ගැන උත්තරේ ඔයාට ලැබි. හරිද? නම් මතක තියාගන්න. එතකොට මේ විදිහේ ප්‍රශ්නයක් ආවොත් ආයි මේක දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම බල බල ඉන්න ඕනේ නැහැ නේද? දෙකේ 10 වෙනි බලේ 1024 කියලා මතක තියාගන්න. හරි. එහෙනම් මේ 1024යි MB නේද? එතකොට MB 1024 කියලා කියන්නේ එයාම තමයි නේද? එතකොට 1GB ම එනිසා එයාවත් අපිට අයින් කරලා දාන්න පුළුවන්. MB 2 11 වෙනි බලේ. එහෙනම් මෙයා තමයි හරි උත්තරේ නේද? ඉතුරු වෙලා තියෙන. හැබැයි අපි මේ උත්තරේ හරියටම නිශ්චය කරගමු මේක හරියටම හරි කියලා. එතකොට 2 10 වෙනි බලේ 1024 නම් හරිනම් මෙතන තියෙන්න ඕනේ මෙගාබයිට් 2048ක් තියෙන්න ඕනේ. 2GB 2048ක් තියෙන්න. එතකොට ඔයාට අග්ගල හිතේ. මේ සමහර අය හිතන දේවල් මම කියන්නේ. හරි විභාග වෙලාවට හිතන දේවල්. 2 10 වෙනි බලේ 1024යි නම් 2048 වෙන්න 2 20 වෙනි බලේ එන්න ඕනි කියලා. එහෙම හිතනවා සමහර අය. හරිද? එහෙම වෙන්න බෑනේ නේද? ඒක ලොකු ගාණක් වෙනවනේ. ඒක ඩබල්. දැන් මෙතන 1024 ඩබල් වුණාම තමයි 2048 වෙන්නේ. ඒක හරි. එහෙමයි කියලා අපි මෙයාවත් ඩබල් කළා හරියනවද? නෑ නේද? 2 11 වෙනි බලේ තමයි එහෙනම් 2 11 වෙනි බලේ තමයි 2048. නේද? මොකද මෙයා නැවත දෙකෙන් වැඩි වුණාම 2 2048 වෙන්නේ.
ඉගෙන දෙකේ 11 සින්න බලය. එහෙනම් මෙන්න මෙයා තමයි උත්තරේ. ඉතින් මේක හරිම ලේසි. අපිට මෙන්න මේ දෙකේ 10 වෙනි බලය කියන එකේ වටිනාකම පොඩ්ඩක් මතකේ තියාගත්තොත්. මොකද මේ විදිහම ප්‍රශ්නයක් නැවත අපිට ආවොත් එමි මතක් කර කර නැත්නම් ගණන් හද හද දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම ලියලා ඉන්න ඕනේ නේද? ඔබ දන්නවනේ දෙකේ 10 වෙනි බලය 1024 කියලා. ඒ අනුව අපිට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. හරි. අවිනි ප්‍රශ්නයට උත්තරේ තමයි 2 2 11 වෙනි බලයේ MB. ඒ කියන්නේ එතන තියෙනවා මෙගාබයිට් 2048ක් 2048ක් කියලා කියන්නේ එක 2GB. හරි. ඊට පස්සේ ඔන්න බලන්න 1.1 ද්විමේ සංඛ්‍යාවට තුල්ය අෂ්ටක සංඛ්‍යාව වන්නේ ආ. ඔන්න ඉතින් අපි දැන් කලින් කතා කරපු තියරි එකට අනුව මේකෙදී මොකද්ද කරන්න තියෙන්නේ? ද්විමේ සංඛ්‍යාව අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. පොඩ්ඩක් මතක් කරන්න බලන්න කොහොමද ඒ වැඩේ වුනේ කියලා. p මේ එන ද්විමේ සංඛ්‍යාව අෂ්ටමේ කරන්න නම් 3 3 ගොඩවල් වලට කඩා ගන්න ඕනේ නේද? එහෙම නේද අපි කරේ? හරි මම එතන මේක එතන මේ පොඩ්ඩේට හදලා පෙන්නන්නම්. බිංදුවයි බිංදුවයි 1 1 ගොඩක් ඊට පස්සේ ගයි එක ඉස්සරහට ඕනනම් බිංදුවක් දාගමු නැතුණත් ප්‍රශ්නයක් නැහැ. කොහොම නේද? මෙයාව අපි 3 3 ගොඩවල් වලට කැඩුවාම එන්නේ. හරි. ඊට පස්සේ මතකදී බයිනරිට ඔක්ටල් කරද්දී මේ විදියට කඩලා 4 2 1 දාගන්න කියලා මම කිව්වා. 4 2 1. ඊට පස්සේ මෙයා මෙයාගෙන් වැඩි කරලා ගන්න එකවරක් 1 දෙවරක් 0.0යි දෙවර හතරවරක් 0.0යි එකවරක් 1 1යි දෙවරක් 1 2යි රර බිඳුව 0.0යි මෙතන උත්තරය 3යි මෙතන උත්තරය 1යි 3යි 1යි ආපහු එකතු කරනවද? නෑ 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 31 තමයි උත්තරේ. ඉතින් මේ තියෙන්නේ 7 වෙනි එකට 2 තමයි බලන්න හරි ලේසි. අපි ඉගෙන ගත්ත තියෙන එක තප්පර 10න් මේකට ඇප්ලයි කරලා අපිට උත්තරේ ඉතා ඉක්මනින් හොයා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගමු 9 වෙනි ප්‍රශ්නේ. ඔන්න ASCII වලින් තමයි දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි අර කෝඩින් සිස්ටම්ස් කීපයක් ඉගෙන ගත්ත අවසානට මම කිව්වේ ඒ වලින් කොහොමද ප්‍රශ්න ඇහෙන්නේ කියලා මම පාස් පේපර්ස් වලට ඇවිල්ලා පෙන්වන්නම් කියලා නේද? හරි. බලන්න. ASCII කේතයේහි 1.0.0.0.1 දෙකේ පාදෙන් less C අක්ෂරය දැක්වේ නම් ASCII හි A අක්ෂරය සඳහා තුල්්‍යවන්නේ කුමක්ද? මං පොඩ්ඩකට කලින් ඕගලන් කිව්වා මේ ASCII වල අර කෝඩ් එක පෙන්නද්දි නැත්නම් අර ටේබල් එක පෙන්නද්දි කැපිටල් A අකුරට සමාන වෙන්නේ කවුද කියලා මතකයි නේද? 0.65. පොඩ්ඩක් වීඩියෝ එක පස්සට අරගෙන බලන්න පුළුවන් ඕන්න. හරිද? 0.65 කියලා කිව්වා A කැපිටල් A වලට. ඒ වගේම මම පොඩ්ඩක් මතක් කරන්නම් සිම්පල් A වලට මම කිව්වේ 0.97 කියලා. ඒකත් මතක ඇති නේද? මම ඒක නිකන් මතක් කරේ. හරි. එතකොට දැන් මෙතන කියන්නේ C වලට මෙන්න මෙයා සමානවල. ඒ කියන්නේ මෙන්න මේ තියෙන දශමේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් කරලා නේද මේ තියෙන්නේ? ඔව්. අපි ඕනනම් C වලට එකක් පොඩ්ඩක් හොයාගමු. මෙතන A 0.65 නම් B 0.66 වෙනවා. C 0.67 වෙනවා. හරියටම බැලුවොත් මෙන්න මේ 67 කියන දශමේ සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යාවක් බවට පත් කළා තමයි මේ තියෙන්නේ. ඕනනම් මේ 67 දෙකෙන් බෙදාගෙන 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 ගිහිල්ලා බලන්නකො නේද? එහෙමනේ අපි දශමේ සංඛ්‍යාවක් ද්විමේ කරන්නේ නේද? ඔයාට මෙන්න මේ උත්තරය ලැබෙයි. හරිද? එතකොට මේ අහන්නේ A අක්ෂරය සඳහා තුල්්‍යවන්නේ මේ උත්තර හතරෙන් මොකක්ද? එහෙනම් අපි මොකද මෙතන කරන්න ඕනේ? ඔයාට මතකයිනේ මේක අපි ක්‍රම දෙකකට අපිට හදන්න පුළුවන්. මෙතන එක්කෙනෙක් ඉන්න පුළුවන් මේ 0.65 තමයි A ට සමාන වෙන දශමේ සංඛ්‍යාව කියලා මතක තියෙන. එයාට නම් මේ මුකුත් අදාළ නැහැ. මේක අදාළම නැහැ. 0.65 බෙදාගෙන බෙදාගෙන නැත්නම් 0 නැහැ. 65 බෙදාගෙන බෙදාගෙන යන්නයි තියෙන දෙකෙන් ගිහිල්ලා එන උත්තරේට ඉරක් ගන්න. ඒ මතකයි නම්. හරිද? ඒ මතකයි. මතක නැත්නම් මතක නැත්නම් මොකද කරන්නේ? ඉතින් මතක නැත්නම් ඔයාට ටිකක් දිග පියවරකට යන්න වෙනවා. ඒ තමයි මෙන්න මෙයාව පරිවර්තනය කරගන්න වෙනවා දශමයකට. හරිද? ඊට පස්සේ ඔයාට උත්තරේ එනවා 0.67 කියන. ඊට පස්සේ ඔයාලා තින් සාමාන්‍යයෙන් පොඩි මතකයක් තියෙනවානේ මේක පිළිවෙලට තමයි එන්නේ කියලා ABC. එතකොට C 0.67 නම් B 0.66 A 0.65 කියලා ඔන්න මතක් කරගන්න. අර මතක නැති එක්කෙනෙක්ට මම මේ කියන්නේ.
මතක් කරගත්තා. ආ හරි. උනම් ඒට අදාළ වෙන දශම සංඛ්‍යාව හොයාගන්න. හරිද? ඊට පස්සේ ඔයාට නැවත මේ බිඳුව හැටපා ආය අර විදිහටම දෙකෙන් බෙදලා ද්විමීය සංඛ්‍යාව හොයාගන්න. ඉතින් ඉතර ඕනේ නැහැනේ මං ඒකනේ කිව්වේ. ඒ අකුරට අදාළ වෙන දශම සංඛ්‍යාව 0.65 විදිහටත් සිම්පල් ඒ වලට අදාළ වෙන දශම සංඛ්‍යාව 0.97 විදිහට මතක තියා. එතකොට මේක හරි ලේසියි නේද? හරි. ඔන්න බලන්න එහෙනම් මං දැන් පෙන්වන්නම් ඒක අපි කොහොමද හදන්නේ කියලා. 65 නේ නේද? ASCII කේතේහි ඒ අක්ෂරය සඳහා තුල්්‍යවන්නේ කුමක්ද? 65 අපි දශම ද්විමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඔන්න බල. 65 දෙකෙන් නේද බෙදන්න ඕනේ? ඔව්. අපි ක්‍රමයේ ඉගෙන ගත්තා. ද්විමීය දශමයේ කොහොමද ද්විමීය කරන්නේ කියලා. දෙකෙන් බෙදන්න ඕනේ. 65 65 කියලා කියන්නේ ප්‍රත්‍ය සංඛ්‍යාවක්. එකක් පොඩ්ඩක් අයින් කරගන්න. 64 64 නම් 32 ඉතිරි 1යි. 32 දෙකෙන් බෙදපුවාම කීයද? 16යි ඉතිරි නෑ. 16 දෙකෙන් බෙදපුවාම 8යි ඉතිරි නෑ. 8 දෙකෙන් බෙදපුවාම 4යි ඉතිරි නෑ. 4 දෙකෙන් බෙදපුවාම 2යි ඉතිරි නෑ. 2 දෙකෙන් බෙදපුවාම 1යි ඉතිරි නෑ. 1 දෙකෙන් බෙදපුවාම 0.1යි ඉතිරි 1යි. හරියට බැලුවොත් 1 බින්දුව 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 1 තමයි උත්තරය. ඒ කියන්නේ 1 බින්දු 1 2 3 4 5 1 කුයි. 1 කුයි බින්දු 5 කුයි 1 කුයි. කොහෙද එහෙම උත්තරයක් තියෙන්නේ? මේ තියෙන්නේ 1 1 2 3 4 5. එහෙනම් මෙයා තමයි හරි උත්තර. මෙයා තමයි හරි උත්තර. හරිද? කොහොම ගන්න පුළුවන්. ඉතින් තව ටිකක් ඕක සරල කරගන්නවා නම් මෙහෙම හිතන්න පුළුවන් ඔයා. ඔයාට මතක ඇති ද්විම එකක් දශමය කරන විදිය මතකයි නේද? කොහොමද මේ ස්ථානීය අගය බලය විදිහට අරගෙන එහෙම එකක් කරා මතකයි නේද? ද්විමය දශමය කරද්දි එතකොට ඔයා දන්නවා මේ තියෙන්නේ දෙකේ බිංදුව වෙනි බල. හරිද? මෙතන තියෙන්නේ දෙකේ කීවෙනි බලයේද? 1 2 3 4 5 6. දෙකේ මෙතන බිඳුවනේ 1 2 3 4 5 6. 2 6 වෙනි බලය. මෙතන තියෙන්න ඕනේ 2 6 වෙනි බලය. ඔයාට ඕන නම් 2 6 වෙනි බලය කීයද කියලා බලන්න. 2 6 වෙනි බලය 64. 64ට මේ 1 එකතු වුනාම 65යි. එහෙමත් ඕන නම් හොයා ගන්න පුළුවන්. ඉතින් ක්‍රම කීපයකට හොයා ගන්න පුළුවන්. වැඩේ දන්නවා නම් අපර 30ක් 40ක් වගේ තමයි වැඩේට යන්නේ. තත්ගාල උත්තරයක් අපිට ගන්න පුළුවන්. හරි කොහොම හරි මේකට උත්තරේ එක. ඊට පස්සේ අපි 10 10 ගමු. මම මේ ටික පොඩ්ඩක් ක්ලියර් කරන්නම්. මොකද මට පල්ලෙහාට ගන්න ඕන නිසා. උත්තර ටික හරි නේද? 6ට 2, 7ට 2, 9ට 1. පොඩ්ඩක් මේක ක්ලියර් කරන්නම්. පල්ලෙහාට ගන්න ඕන නිසා. හරි. ඔන්න පේනවනේ දැන් 10 නේද? හරි. ගුරුවරයෙක් පන්තියේ ශිෂ්‍ය සංඛ්‍යාව 35 ලෙස යතුරු පුවරුව භාවිතා කර පරිගණකයට ඇතුළු කරයි. කීබෝඩ් එකෙන් 35 කියලා ටයිප් කරනවලු. පරිගණකයේහි RAM එකේ අසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ මෙම සංඛ්‍යාව ද්විමීය ආකාරයෙන් ගබඩා කරයි. RAM හි ගබඩා කරන ලද සංඛ්‍යාව. ඉතින් මේ ලොකු කතන්දරයක් දුන්නට නේද? මේ කතන්දරය ඇතුලේ හරි සරල කතාවක් නෙවෙන්නේ නේද? 35 ද්විමේ සංඛ්‍යාව තමයි අහන්නේ. ඒ කියන්නේ 35 කියලා කියන්නේ දශමේ සංඛ්‍යාවක්. ඒක අපි කොහොමද හොයාගන්නේ? මොකද අපි කීබෝඩ් එකෙන් නැතුලත් කරන්නේ. කීබෝඩ් එකේ අපි තියෙන අපිට තේරෙන භාෂාවක් නේද? අපිට තේරෙන භාෂාව කියලා කියන්නේ ගොඩක්ම දශමේ සංඛ්‍යාව තමයි නේ. අපි ඔය භාවිතා කරන සාමාන්‍ය ඉලක්කම් අයිති වෙන දශමේ සංඛ්‍යා පද්ධතියනේ. එහෙනම් 35 දශමේ ද්විමේ කරන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් හරිම ලේසි. මම ඒක කරලා පෙන්නන්නේ නැහැ. 35 දෙකෙන් බෙදාගෙන 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 යන්නයි තියෙන්නේ. එතකොට ඔයාට උත්තරේ එනවා මෙන්න මෙයා 4යි කියලා. හරි. පැහැදිලි ඇති. මම නැවතත් උත්තර ටික මාක් කරන්නම්. 6ට 2 ආවේ, 7ටත් 2 ආවේ, 9ට 1 ආවේ, 10ට 4 ආවේ. ඔන්න උත්තර ටික. හරිද? හරි. ඊට පස්සේ අපි යමු ඉදිරියට. හරි. ඊට පස්සේ මම එනවා 2011 පාස් පේවර් එකට. ඒකේ MCQ ටික අපි මෙන්න මේ විදියට ගමු. මේකේ
ඔන්නම් මේ විදිහට පොඩ්ඩක් වීඩියෝ එක ගන්න ඔයගලන්ට පුළුවන් මෙතනින් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා يعني පෝස් කරලා ඔන්නම් මේ ගණන් ටික අදලා මේක නිවැරදි උත්තර ටික අරගෙන යන්න. එතකොට මම උත්තර මාක් කරලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ උත්තරේ හරිද වැරදිද කියලා මාක් කරගන්න. ඔන්නම් ඔන්න දැන් පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා ගණන් ටික හදන්න පුළුවන් ඈ. මම වෙලාවක් දෙන්නේ නැහැ මොකද වීඩියෝ එකේ වෙලාවක් ඕනේ නැහැ. වීඩියෝ එක නතර කරන්න පුළුවන් නේද? හරි. මට ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් කරන්න අවතුණා. දැන් ඉඳන් අපි වැඩේ කරමු. හරි. හරි එහෙනම් දැන් මම 7 වෙනි එකට උත්තරේ ගන්නයි යන්නේ. බලමු. හරි මම මේ විදියටම ගන්නම්. මෙතන මොකටම ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවා. හරි. 7. A හා B නම් වූ පරිගණක දෙකෙහි මතක ධාරිතා පිළිවෙලින් මේ පරිගණක දෙකක් ගැන කියන්නේ මේකේ මතක ධාරිතා memory capacities පිළිවෙලින් 1 GB හා 1024 MB වේ. ඒ වායේ මතක ධාරිතා සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය කුමක්ද? ඉතින් මේක බැලූ බැල්මට අපිට පේනව නේද 1 GB කියන්නේ 1024 MB කියලා කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා තේරෙනවනේ නේද? එහෙනම් ඉතින් මේවා වැඩි කියවන්න ඕනෙත් නෑ. 3 වෙනි එක තමයි උත්තරේ. මේ පරිගණක දෙකෙහිම මතක ධාරිතා සමාන වේ. ආයෙත්ම ඔක අහන්න දෙයක් නේද? පොඩ වෙලාව ගන්න එපා. අප්පර 10න් උත්තරය දෙන්න. වෙලාව විතර කරගන්න පුළුවන් අපිට ඊළඟ ප්‍රශ්නෙකට නේද? මේ වගේ ප්‍රශ්න වලින් තමයි වෙලාව විතර කරගන්න පුළුවන්. හරි. ඒක මම ආයෙ කතා කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා 8 වෙනි ප්‍රශ්නෙට මම එන්න. සමන් ළඟ B2 bits 10256 ප්‍රමාණයේ විද්‍යුත් සමර්පණයක් තිබේ. ආ. ප්‍රසන්ටේෂන් එකක් තියනවා මේකේ සයිස් එක කීයද? 10256යි. bits bits වලින් තමයි දීලා තියෙන්නේ නේද? ඒකයි මේ මෙච්චර ලොකුවට පේන්නේ. bits කියලා කියන්නේ පොඩිම එකනේ. මෙය ආචයනය කිරීම නැත්නම් ස්ටෝ කිරීම සඳහා භාවිතා කළ හැකි සුවහනීය සැනලිදායක නැත්නම් portable flash drive එකේ තේරෙන සිංහලෙන් කියනවා නම් pen drive එකක් නේද? අවම ධාරිතාවන්නේ කුමක්ද? ආ මේක ගබඩා කරන්න පුළුවන් අවම ධාරිතාවයක් අවශ්‍ය වෙන pen drive එක මොකක්ද කියලා මේ අහන්නේ නේද? හරි දැන් අපි බලමුකෝ මේ bits 10256 කියලා කියන්නේ කොච්චරක්ද කියලා ප්‍රමාණිත් නේද? එන්න දැන් ඕගලන්ට මතක් කරගන්න වෙනවා මම කලින් පෙන්නපු නේද? අපි ඕගලන්ගේ 10 වසරේ අච්චු පොතේ නේද? ඕගලන්ගේ පෙළ පොතේ 98 වෙනි පිටුවේ තියෙන ටේබල් එක. මෙන්න ටේබල් එක. නේද? මේ ටේබල් එකේ තමයි bits කොච්චරක්ද byte වෙන්නේ, byte කොච්චරක්ද kilo byte වෙන්නේ කියලා දාලා තියෙන්නේ. දැන් මේ bits තමයි 10256ක් තියෙනවා කියලා කියන්නේ. නේද? bits තමයි 10256ක් තියෙනවා කියලා. දැන් පුතේ මට කියන්න මේ 10256 ඇතුලේ bits 10256 ඇතුලේ byte කොච්චරක් තියෙනවද කියලා අපි මුලින්ම හොයාගෙන ඉන්න වෙනවා නේද? ඔව්. එහෙම එහෙම තමයි අපිට මේ වලට ගලප ගන්න. byte කොච්චරක් තියෙනවද කියලා අපි හොයන්නේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. bits 10256 ඇතුලේ byte කොච්චරක් තියෙනවද? බයිට් එකක් කියලා කියන්නේ බිට් 8ක් නම් අපි මේ 10256 8ෙන් බෙදන්න වෙනව නේද? මෙතන බයිට්ස් කොච්චරක්ද කියලා බලන්න. ඔව්. 10256 අපිට බෙදන්න වෙනව 8ෙන්. එතකොට අපිට උත්තරයක් එනවා. ඔයත් බෙදලා බලන්න. හරිද? 1282යි කියලා. 1282යි කියලා උත්තරයක් එනවා. 1282 මේ මොනවද දැන්? මේව දැන් bytes. bits නෙමෙයි ඈ bytes. ආ. මේ byte bit 10256 ඇතුලේ byte කීයක් තිබිලා තියෙනවද? 1282. ආ. දැන් අපිට ඔතනින් හොයාගන්න පුළුවන් මෙතන kilobyte කීයක් තියෙනවද කියලා. නේද? දැන් අපි නැවතත් අපේ ටේබල් එකට ගිහිල්ලා බලුවොත් kilobyte එකක් කියලා කියන්නේ bytes 1024. හැබැයි ඊට වඩා දැන් මෙතන තියෙනවානේ 1282ක්ම තියෙනවා. ඒ කියන්නේ මෙතන 1 KB වලට වඩා වැඩි. මම නේද සරලයි. මේක වැඩි 1 KB වලට වඩා. 1 KB වලට වඩා මෙයා වැඩි. 1 KB වලට වඩා මෙයා වැඩි. එහෙනම් මේක ප්‍රමාණවත් වෙයිද? 1 KB pen එකක් ප්‍රමාණවත් වෙයිද? මදිනේ මදි. එයා වයින් කරා. 256 bytes කොහොමත් මදි. මොකද මෙතන 1000 ගණන්ම තියෙනවානේ. එයා හරියන්නේ නැහැ. මේ දෙන්න නම් හරියනවා නේද?
මෙගාබයිට් මොකද මෙතන තියෙන්නේ කිලෝබයිට් ගානක් නේද කිලෝබයිට් 1.0 ගානක් නේ තියෙන්නේ 1282 කියලා කියන්නේ මෙයාගෙත් අපිට ගබඩා කරන්න පුළුවන් 1 GB එකේ කොහොමද ගබඩා කරන්න පුළුවන් 5 GB කියලා කියන්නේ ප්‍රමාණයක් නේ දැන් මෙතන හැබැයි අහන්නේ අවම ධාරිතාවේ වන්නේ කුමක්ද කියලා එහෙනම් අවම අපිට 1 MB තිබුණොත් ඇතිනේ ඉතින් උත්තරේ තමයි මේ උත්තරේ මේක හරිද මෙතන අර එකම දේ තියෙන්නේ ඔයාලට අර ටේබල් එක මතක තියෙන්න ඕනේ බිට්ස් කොච්චරක්ද බයිට් වෙන්නේ බයිට් කොච්චරක්ද කිලෝ බයිට් වෙන්නේ ඔන්න ඕක මතක තිබ්බනම් මේක එහෙත් දෙයක් නෙමෙයි නේද එතකොට නිවැරදි උත්තරය තමයි 3 3 8 වෙනි එකට නිවැරදි උත්තරය 3 හරි අපි ඔහොමම බලමු 9 දශමය සංඛ්‍යා ක්‍රමයේ x සංඛ්‍යාංකයක් නිරූපණය සඳහා දීමේ කේතික දශමය BCD මේ කතා කරන්නේ අර කතා කරන්නේ කෝඩින් සිස්ටම්ස් ගැන නේද කෝඩින් සිස්ටම්ස් හතරක් ඉගෙන ගත්තානේ BCD ඊට පස්සේ ASCII ඊට පස්සේ EBCDIC සහ Unicode ඕකෙන් BCD B2 හතරක් භාවිතා කරා එයා ගැන පොඩි විස්තරයක් මේ තියෙන්නේ ඊට පස්සේ කියනවා පහත දෑ අතුරෙන් කුමක් ද්විමේ කේතික දශමය කියන්නේ මේ BCD වල වලංගු පිටු මෝස්තරයක් වන්නේද මොකද්ද මේ අහන්නේ මම කලින් වාට පෙන්නුවා මේ BCD වලට අදාළ මොකද්ද ටේබල් එකක් නේද බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් වලට BCD කෝඩ්ස් හැදෙන විදිය මතකයි නේද බිංදු 4 ඊට පස්සේ 0 0 1 ඊට පස්සේ 10 11 ඕමෝම මම මතක තියාගන්න කියලා කිව්ව නේද අන්න ඒ රටාව තමයි යහන්නේ ඔය මෝස්තරය තමයි යහන්නේ එතකොට අන්න ඒ තිබුණු ඒ ඉලක්කම් 4 මේ තියෙන්නේ හතරක් භාවිත කරගෙන කියලා බිට් 4 වෙනේ තිබුණේ නේ 4 4 වෙනේ තිබුණේ 0 4 0 3 1 0 0 1 0 එහෙමනේ තිබුණේ හතරක් නේ හැම එකම තිබුණේ නේ අන්න ඒ වගේ වලංගු පිටු මෝස්තරයක් නොවන්නේ මොකද්ද කියලා වන්නේ මොකද්ද කියලා මේ යහන්නේ ඔයාලට දැන් මතක් වෙන්නේ හරිද අරක මතක තිබ්බා නම් මේකට ටග් ගාලා උත්තරේ ගන්න පුළුවන් නිවැරදි උත්තරය තමයි 1 නිවැරදි උත්තරය තමයි 1 මෙහෙම එකක් ඒකේ නැහැ මතකයි නේද 1001 න් ඒක ඉවර වුණා 9ට එන්නේ 1001 ඕනම් මම පොඩ්ඩක් ඒක පෙන්වන්නම් මෙන්න පොතේ තියෙනවා පල්ලෙහාට එන්නම් මේ annotations පොඩ්ඩක් ගණන් ගන්න එපා මම page mark වෙද්දී ඒක ඒ විදිහටම තියෙනවා ගණන් ගන්නකොට mark කරපු උත්තර ටිකට හරි උත්තර ටිකට තියෙන්නේ නේද ගණන් ගන්න ඈ හරි ආමේ තියෙන්නේ ආ ඕම් බලමුකෝ අපි පේනව නේද මෙන්න ඕක තමයි අහන්නේ එතකොට මේ වල 9 1001 කින් ඉවරයි එතනින් එහාට codes තියෙනවද BCD වල නැහැ ඉතින් මේක මේ 1011 1100 1101 ඒවා කොහොමදවත් තේන්නේ නැහැ නිවැරදි උත්තරය තමයි එහෙනම් 0 0 1 1 0 0 1 1 කාටද අයිති වෙන්නේ 0 0 1 1 3ට ඒක අහලා නැහැ නේද මම නිකන් පෙන්නේ හරි ඊට පස්සේ අපි බලමු 10 මේක පොඩ්ඩක් උඩට කරන්නම් හරි මම මේක ක්ලියර් කරන්නම් හරි අපි බලමු 10ට 1.0.0.0.1 මගින් ASCII හි ඒ නිරූපණය කරයි නම් මතකයිනේ කලින් අවුරුද්දේ තිබුණේ මේ පේපර් එකේ වුණේ මේ කලින් අවුරුදු 2010 මේ වගේම ප්‍රශ්නයක් අහලා තිබුණා නේ මේක තමයි අපිට උත්තරේ විදිහට ආවෙ එතකොට නේ දැන් ඒ උත්තරේ මේකේ ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා මගින් ASCII හි ඒ නිරූපණය කරයි නම් ඔව් අපි ඒක දන්නවා 1.0.0.1.1 මගින් නිරූපණය වන්නේ පහත සඳහන් දෑ අතුරෙන් කවරක්ද එහෙනම් මෙතන කරන්න තියෙන එකම දේ තමයි අපි මෙන්න මෙයව දශමයේ විදිහට පරිවර්තනය කරගන්නට ඕනි කොහොමද අපි දශමයේ විදිහට පරිවර්තනය කරන්නේ මෙයාගේ මේ ස්ථානීය අගය දෙකේ බලයක් විදිහට අරගෙන ඒක වැඩි කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ හරිද දීර්ඝ විදිහට මෙතන හදන්න ඕනේ නැහැ කෙටියෙන් වට හදා ගන්න පුළුවන් මෙයා බිඳුවෙන ස්ථානයේ මෙයා 1 මෙයා 2 ඊට පස්සේ මේ වට නම් දැන් මේ නැතත් කමක් නැහැ මොකද බිඳුවනේ වටන කමක් නැහැනේ 2 3 4 5 6 එතකොට මං කලිනුත් කිව්වා 2 6 වෙනි ඵලය කියලා කියන්නේ 64 ඊට පස්සේ 2 බිඳුවෙන ඵලය කියලා කියන්නේ 1 2 පළවෙනි ඵලය කියලා කියන්නේ 2 2 දෙවෙනි ඵලය කියලා කියන්නේ 4 එනම් මේ ටික එකතු කරා නම් හරි නේද
හැටහතරයි හතරයි හැට අටයි හැටනමයයි හැත්තවයි හැත්ත එකයි. හැත්ත එක තමයි මෙතෙන් තියෙන දශමය සංඛ්‍යාව. දැන් අපි බලන්න ඕනේ හැත්ත එකට ගැලපෙන ඉංග්‍රීසි අකුර මොකක්ද කියලා. 65 ඒ නම් මම ලියලම් පෙන්නන්නම් දිගට. 66 67 68 69 70 71 A මේ B C D E F G G තමයි උත්තරේ. මෙන්න තියෙනවා G. අතර තමයි නිවැරදි උත්තරේ. තේරුණා නේද හබ්දු විදිය? මෙතෙන්ට ඕනේ අපි මේක දශමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න දැනුම. එහෙම පරිවර්තනය කරගත්තාම ඔන්න හදලා බලන්න. හරිද? පසු ආඩු උත්තරේ එනවා 71 කියලා. 71 අදාළ වෙන අකුර මොකක්ද කියලා අහන්න. 65 A කියලා අපි දන්නවා නේද? ඒක අය අමුතුවෙන් මේක ඕනනම් හදලා මේකත් ඕනනම් හදලා බලන්නකො. එතකොට 65 නේ එන්නේ නේ. අය අමුතුවෙන් ඕනේ නැහැ නේ. 65 A නම් 71 මොකක්ද කියලා නෝ අහන්න නේද? නම් උත්තරේ තමයි චි. හරි. මම හිතන්නේ ඒකත් පැහැදිලි ඇති. එහෙමනම් යමු ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න වලට.